ඉන්දියානු අගමැති නිවාස ව්‍යාපෘතියක් විවෘත කරන්න ලංකාවට පැමිණි අවස්ථාවේ අගමැති මෝදිට එරෙහිව කළුකොඩි එසවූ අයම මේ සතියේ ඉන්දියාවෙන් ණයකට ලැබුණු තෙල් නව පිළිගන්න උත්සවාකාරයෙන් වරායට ගියාය කියලා විපක්ෂ නායකතුමා අපට චෝදනාවක් එල්ල කරනවා. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී දේශනා කළා තියෙනවා, කෙනෙක් යමක් පැවසූ පමණින් විශ්වාස නොකර එය සොයා බලා සත්‍ය නම් පමණක් පිළිගන්න කියා. අවෝ සජිතන් නොයසු බුදුබණ කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. මොකද මම කළුකොඩි එසෙව්වේ 2016 ජනවාරි මාසේ 8 වෙනිදා පසුගිය ආණ්ඩුවට වසරක් පිරෙන අවස්ථාවේ ඒ ආණ්ඩුවට විරෝධය පළ කරන්න. ඔබට මතක ඇති 2016 ජනවාරි 4 වෙනිදා කළු ඇඳගෙන ඇවිත් මාධ්‍ය හමුවක් තියලා කළුකොඩි ඔසවා ආණ්ඩුවට වසරක් පිරීමදී ආණ්ඩුවට විරෝධය පළ කරමු කියලා පිවිතුරු හෙළ උරුමේ විදියට අපි එදා යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙම මිසක් ඉන්දියානු අගමැතිවරයා පැමිණි අවස්ථාවක අපි කළුකොඩි එසවීමක් සිද්ධ කළේ නැහැ. නමුත් සමගි ජන බලවේගයට හිතවත් වෙබ් අඩවි මෑත දිනවල අපි කළු ඇඳගත් කළුකොඩි ඔසවන ඡායාරූප පළ කරමින් මෝදි අගමැතිතුමාට එරෙහිව අපි කළුකොඩි එසෙව්වායි කියලා වෙබ් අඩවිවල ප්‍රචාරයක් කරන් ගියා, සමාජ ජාලාවල ප්‍රචාරයක් කරන් ගියා. අවසානයේදී තමන්ගේම බොරු ප්‍රචාරයට තමන්ම රැවටීමක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සිද්ධ වුණේ. ගොබෙල් ස්වරක් කිව්වා, එකම බොරුව සියවරක් කියන විට අසන්නාට මෙන්ම කියන්නාටද ඒ සත්‍යයක් මෙන් දැනුණු ඇත කියලා. අනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සිදු වුණේ ඒකමයි. එතුමාගේ බොරුවට එතුමාම රැවටෙලා තියෙනවා. නමුත් හාවා ලෝකයේ පෙරලෙනවා කියා දුවන විට හාව පස්සෙන් දිව්ව පිස්සු පූසා වැනි අයෙකුට මේ රට බාර දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි අද මතු කරනවා.